අපි මේ කතා කරනකොට දැන් මේ බොහෝ ඇත්තෝ කියන්න පටන් අරගෙන තියෙනවා හාමුදුරුවෝ දේශපාලනය කතා කරන්න එපා. දැන් මේ රනිල් වික්‍රමසිංහට ආවඩන සමහර භික්ෂුන් වහන්සේ සමහර පුජ්‍යලයෝ මේ රනිල් වික්‍රමසිංහව කරේ තියාගෙන යන සමහර පුජ්‍යලයෝ දැන් අපි මේව කතා කරනකොට රිදිලා කියනවා හාමුදුරුවෝ දේශපාලනය කතා කරන්න එපාලු. හාමුදුරුවන්ට දේශපාලනය අයිති නැතුළු හාමුදුරුවෝ වණක් භාවනාවක් කරගෙන ඉන්නලු. එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ බඩගින්නේ ඉන්න මිනිහට ඉස්සල්ලා කන්න දෙන්න කුසගින්න නිවන්න ඊට පස්සේ අනුශාසනා කරන්න ඊට පස්සේ ධර්ම දේශනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. දැන් මේ වෙලාවේ මේ ධර්ම දේශනා කරන්න වෙලාවක් නෙමෙයි. මේ වෙලාවේ අපේ රටේ හැම කෙනෙම දේශපාලනය කරන්න ඕන. අපේ රටේ හැම කෙනෙම දේශපාලනය කරන දේශපාලන විදිහ තමයි අපේ රට අද මේ ඛේද වාචකයට අදලා දාලා තියෙන්නේ. අපේ රටේ 1948 නිදහස ගත්තකෙන් පස්සේ රටේ පාලකයෝ විදිහට පත් වෙච්ච හැම කෙනාම අපේ රට කාලෙන් කාලට ණය අරගෙන ණය කළ අපේ රට බරපතල විදිහේ මේ ව්‍යසනයකට අපේ රටේ ජනතාවට අද දරුව පාසලට යවා ගන්න විදියක් නැහැ. ඇඳුම් අරන් දෙන්න විදියක් නැහැ. පාසල් පොත් බෑග් එක අරන් දෙන්න විදියක් නැහැ. සපත්තු දෙක අරන් දෙන්න විදියක් නැහැ. අඩුම ගාණ කරන කන්න ටික හදලා දෙන්න විදියක් නැහැ. දරුවන් ඉස්කෝලේ යනකොට ඒ තැනට අපේ සමාජයේ පත් කළා තියෙනවා. එවැනි බංකොලොත් තැනට එවැනි ඛේද වාචකයකට අපේ සමාජය අද පත් කළා තියෙනවා. මේකට වග කියන්න ඕන දේශපාලනේ. අපේ රටේ දේශපාලනේ ඕනේ මේකට වග කියන්න. දේශපාලනේ විසින් තමයි මේ ඛේද වාචකය නිර්මාණය කරලා තියෙන්නේ. इतिहासाय देशपालने वेनस क्रीमें मत तमाई मैं खेदवाची के गोड़े में मावत दिए ने ऐनी जाता मैं अभी मैं कता करा नहीं मैंने तो मैं अभी तो मैं देशपालन वरदान वरप्रसाद का ने भिक्षुन नहान से आती है भाई अभी किसिंदु लाभ प्रयोजन या किसिंदु लाभ प्रयोजन या कपेक्षाव किन तोरो तो मैं अभी मैं कता करा සිංහල ජාතිය වඳ වෙනවා බුද්ධ දාසනය නැති කරනවා කියලා මේ බොරු මත හදනවා. එහෙම හදලා ජනතාව ගුණාට අඳලා බලය අරගෙන වෙරිලා රටේ ජනතාව උකහාට තියලා ණය අරගෙන වෙරිලා අද ලෝකෙට ණය කළා. ණය ගෙවන්නේ නැතුව ලෝකෙටම නිකන් පොලු කහරේ බවට පත් වෙච්ච රාජ්‍යයක් බවට අපේ රට අද පත් කරලා තියෙන අපේ රටේ පාලකයෝ අපේ රටේ දේශපාලනේ. එනිසා මේ දේශපාලනේ පිරිසිදු කරන්න ඕන. මේ සඳහා අපේ රටේ සියලු ජනතාව පෙරට එන්න ඕන. දැන් මේ මොන දුකද විඳින්නේ මේ පාරකට බහලා ගමනක් යන්න නැහැ. දරුවාව ඉස්කෝලේ යවා ගන්න විදියක් නැහැ. හැම එකක්ම ගණන් ගිහිල්ලා පාසල් බස් එකේ ගාස්තුව රුපියල් 1000 ගෙවපු කෙනාට දැන් 5000 10000 ගෙවන්න වෙලා තියෙනවා. හැම එකක්ම ගත්ත ගෙදරට ගත්ත ණයක් තියෙන එක ගෙවා ගන්න බෑ. වාහනේ ලීසින් කරලා ගත්තනම් බයිසිකල් එක ලීසින් කරලා ගත්තනම් ඒව ගෙවා ගන්න බෑ. කණ්ඩ බොන්න බෑ. ගෙදර ඉන්න විදියක් නැහැ. බරපතල ව්‍යසනයකට අපේ සමාජය ඇදලා දාලා තියෙන මේ දේශපාලනය එනිසා තමයි අපි මේ දේශපාලනේ කතා කරන්නේ. එනිසා කාටවත් කියන්න බෑ ආම්ද්‍රෝ දේශපාලනේ කතා කරන්න එපා. එහෙම නැත්නම් වෙන කෙනෙකුට දේශපාලනේ කතා කරන්න එපා. මොකද මේ දේශපාලනේ විසින් තමයි මේ මේ බංකොලොත් භාවය මේ අපේ රටේ ජනතාව මේ දුකට වේදනාවට මේ පීඩාවට පත් කරලා තියෙන්නේ අපේ රටේ දේශපාලනේ විසින්. ඒ නිසා දේශපාලනේ නිවැරදි කිරීමෙන් තමයි අපේ රට යථාවත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම දේශපාලනේට මැදිහත් වෙන්න. නිවැරදි දේශපාලනේ කරන්න. හැම කෙනාම මේ දැන් අපි දන්නවා දැන් මේ වෙනකොට දැන් මේ වෙනකොට විශාල ප්‍රවණතාවයක් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ජාතික ජන බල වේගයත් එක්ක අපේ සමාජයේ දැන් පෙළ ගැහිලා ඉවරයි. පෙළ ගැහිලා තියෙන්නේ. ඒක රට තුල ජාත්‍යන්තරව දැන් ඒක පෙළ ගැහිලා ඉවරයි දැන් මේ වෙනකොට. ඒ නිසා ඡන්දයක් තියන්න ඕන අපේ රටේ. අපේ රටේ ජනතාවට අවස්ථාව දෙන්න ඕන. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ නිකම් මේ නොඑක් විදිහේ උසුළු විසුළු කරමින් එක එක තැන් වලට යමින් එක එක ප්‍රකාශ සිද්ධ කරමින් සිංගප්පූරුව ගැන තායිලන්තය ගැන වියට්නාමය ගැන කියමින් ඒ වගේ ආර්ථිකයේ මේ තැන්ට ගෙනලා තියෙන අපේ රටේ. ඉතින් ඒකට වග කියන්න ඕන පුජ්‍යලේ තමයි ඔහු. අපේ රට මේ ආර්ථිකයේ මේ බංකොලොත් තත්ත්වයට පත් කිරීම සඳහා විශාල වශයෙන් ණය ගත්ත විතරක් නෙමෙයි බරපතල විදිහ අපරාධයක් කරලා අපේ රටේ මහ බැංකුවේ බැඳුම් කර දීවරා වංචාවක් කරලා අපේ රටේ ජනතාවගේ මුදල් ගහ වහ ගන්න ඉඩ දුන්නා. ඒ වංචාවට වග කියන්න ඕන පුජ්‍යලේ. ඒ නිසා ඒව නිසා තමයි අද මේ ආර්ථික අහේනියක් මේ බරපතල තත්ත්වයක් රටට නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා රනිල් වික්‍රමසිංහට මේකෙන් අත පියදා ගන්න පුළුවන් කවක් නැහැ. මේ වියට්නාමය ගැන කියලා, මේ සිංගප්පූරුව ගැන කියලා, අපි දන්නවා සිංගප්පූරුව වියට්නාමය. වියට්නාමය කියලා කියන්නේ යුද්ධයක් නිසා ඇමරිකාවත් එක්ක දෙවිච්ච යුද්ධයක් නිසා අවුරුදු 28-30 ඇමරිකාවත් එක්ක යුද්ධ කළා ගහගෙන සමූල ඝාතනයේ ලක් වෙච්ච ජාතියක් වියට්නාම් ජාතිය. දැන් අද බොහොම ලෝකයේ නැගෙනහිර නිර්දිතික ආසියාවෙන් නැගීගෙන එන රාජ්‍ය බවට පත් වෙලා තියෙනවා. සිංගප්පූරුවත් එමේ 60-62 වෙනකොට සිංගප්පූරුව කියන්නේ ම්ලේච්ඡ රාජ්‍යයක් විදිහට තිබුණේ. බරපතල විදිහට දූෂණය, ඊළඟට මැරකම්,
ඊළඟට ගණිකා වෘත්තිය මේව බරපතල විදියට මේ බොහොම ලැයිම් ජීවිත ගත කර ඉට කූඩාරම් වල 80% ජනතාව ජීවත් වුනේ 62 වෙනකොට සිංගප්පූරුවේ දැන් අද ගිහින් බලන්නකො අද ඒ රට ගොඩනගලා තියෙනවා රටේ ජනතාවට අවශ්‍ය කරන සියලු පහසුකම් එක්ක අධ්‍යාපනය එක්ක ලෝකේ හොඳම ආරක්ෂාව තියෙන රාජ්‍යයක් විදියට ආරක්ෂක අංශ ශක්තිමත් කරගෙන රටේ ආර්ථිකය සංවර්ධනය කරගෙන රටේ ජනතාවට මේ පුංචි රාජ්‍යයක් සිංගප්පූරුව කියලා කියන්නේ लक्ष पना जीवत राज्य जनता नमूत लोके बबल राज्य बवट रटे अभिमानी लोके अपे रटे अभिमानी के अपे रटे राज्य बवट पचकलती है बंकोलोत् राज्य बवट पचकलती है ඒකට වග කියන්නොනේ මේ දේතපාලනේ මේ හොරා කාපු දේතපාලඥයෝ ජනතාවට බොරු කියලා ජනතාවට තහඩුව දීලා අරක්කු කාලා දීලා සිල් රැද්ද දීලා අපේ රටේ ජනතාව ගොනාට අඳලා මෝඩයෝ කරලා ඡන්දය අරගෙන ඉවිල්ලා ජනතාව කබලෙන්ලි පිට දාලා බරපතල විදිහේ ව්‍යසනයකට පත් කරලා බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා ඔපරේෂන් එක කරගන්න විදිහ නැතුව මිනිස්සු මැරෙනවා බෙහෙත් පෙත්ත නැතුව මිනිස්සු මැරෙනවා දරුවට කන්න දී ගන්න විදිහ නැතුව මන්දබෝධනයට ලක් වෙලා ඉන්න අපේ රටේ දරුවෝ විශාල ප්‍රමාණයක් क्रियात्मक राज्य बले गोन SL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න